ඇත්තම මුලින් කියන්න ඕන ගොඩක් සතුටේ රට වෙනින් ක්‍රීඩා ගන්න හම්බෙච්ච එක ගැන. මට එහෙම ප්‍රෙෂර් එකක් තිබ්බේ නැහැ. ඇත්තම මම ටෙස්ට් ගගා හිටියේ. ඉතින් එතන ලැබුණ අත්දැකීමත් එක්ක තමයි මෙතනට ඇවිල්ලා මම සෙල්ලම් කරේ. ඉතින් මීට කලින් මම NSL ටුර්නමන්ට් එක සෙල්ලම් කරා. ඉතින් ඒකේ ලබාගත් අත්දැකීමත් එක්ක මෙතන තේසු වුණා පර්ෆෝම් කරා. ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. එහෙම ලොකුවට 50ක් ගන්න ඕනේ. මං ෆේස් කරේ සිටුවේෂන් එක අනුව මං හැමතිස්සෙන් බැලුවේ ස්ට්‍රයිකේ රොටේට් කර කර මගේ ගේමේ ප්ලේ කරන්න. ඇත්තටම මං බැට් කර කර ඉද්දී ඇත්තටම චරිත් අයියත් එක තමයි සෙට් වුණේ. ඉතින් චරිත් අයියාගේ තියෙන අත්දැකීම් ගොඩක් මාත් එක්ක ෂෙයා කරගත්ත මැද්දේදී එක් කියනවා. මට ගොඩක් ලේසි වුණා ඇත්ත එක්ක බැට් කරන්න. ඒ වගේම ඒගොල්ලොන්ගේ පන්දු යවීම ගොඩක් හොඳයි. ඇත්තටම වර්ෂාව පොඩ්ඩක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ ඒගොල්ලොන්ට බෝලේ ග්‍රිප් කරගන්න අමාරු වෙන්නේ නැති. විකට් එකේ ටර්න් එක පොඩ්ඩක් අඩු වුණා. ඇත්තටම මම හිතන්නේ වර්ෂාවෙන් පොඩි සපෝට් එකක් තිබ්බා. නමුත් කියන්න ඕනේ ඒගොල්ලෝ හොඳට බෝල් කරා. ඇත්තටම කියන්න ඕන මම මුලින්ම ප්ලෑන් කරේ මගේ නෝමල් ගේම් මේ ප්ලේ කරන්න. ඊට පස්සේ විකට් එක පොඩ්ඩක් සෙට් වීගෙන ආවා. ඇත්තටම තේසි වුණා බැට් කරන්න. ලොකු ලොකු දේවල් ඔලුවට දාගත්තේ නෑ මම. මම බැලුවේ මගේ ගේම් එක ප්ලේ කරා. ඇත්තටම කියන්න ඕන චරිත අය මැද්දට ආවට පස්සේ කිව්වා එයා වා ගන්න නෝමල් ගේම් එක ගන්න කියලා. මම බැක් කරා. ඉතින් මට ගොඩක් ලේසි වුණා ඒ කියපු දේවල් එක්ක. එයා හැමතිස්සෙම කිව්වා ස්ට්‍රයිකර් රොටේට් කරමු කියලා. ගුලන් ලූස් බෝල්ට ගහලා ස්ට්‍රයිකර් රොටේට් කරන් ගහමු කියලා. ඉතින් මම ඒ දේ කරා කියලා හිතනවා. ඉතින් එයාගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් මාත් එක්ක ෂෙයා කරා. ඉතින් මට ගොඩක් ලේසි වුණා බැට් කරා.